කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ශ්‍රී ලංකන් එයාබස් ගනුදෙනුව ගැන පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසට ජනපති ගෙන් නියෝග වුහාන් සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් දිනකට දෙවරක් වෛද්‍ය පරීක්ෂණයකට චීනෙන් පිටත ප්‍රථම කොරෝනා වෛරස් මරණය පිලිපීනෙන් වාර්තා වෙයි මහබැංකුවට සිදු වූ අලාභය නැවත අය කරගන්නේ එක්සත් ජාතික පක්ෂය කියයි නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන සම්දානේ නායකත්වය මහින්ද රාජපක්ෂට ප්‍රථමයෙන් දේශීය පුවත් චීනයේ වුහාන් සිට ඊයේ දින ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් අද දිනේ වන විටත් යහපත් සෞඛ්‍යතත්වයෙන් පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා මේ අතර කොරෝනා වෛරසය ආසාදිත චීනෙන් පිට වෙනත් රටක දීමිය කිය පළමු කොරෝනා රෝගියා අද පිලිපීනෙන් වාර්තා වුණා. එබෙන්ම කොරෝනා වෛරසයේ හේතුවෙන් චීන රජය ඇමරිකානු ඩොලර් බිලියන 173කට ආසන්න මුදලක් සිය ආර්ථිකය වෙත මුදා හැර තිබෙනවා. දින 10ක් චීනයේ වුහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සිරවි සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිස ඊයේ දින දිවයිනට රැගෙන යෑමෙන් අනතුරුව ඔවුන් දියතලාව හමුදා පුහුණු කඳවුරේ විශේෂ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබුවා. එලෙස පැමිණි සිසුන් 33 දෙනා අතර කුඩා ළමුන් 7 දෙනෙකු සහ කාන්තාවන් 16 දෙනෙකු ඇතුළත් වන අතර එම පිරිස දිනකට දෙවරක් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කෙරෙන බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. දැන් ඉන්න වාට්ටුවල තනි කාමර වශයෙන් ඔවුන් දැන් ඔවුන්ගේ එතන සිටිනවා. හොඳින් ඉන්නවා. අද උදේත් මම කතා කරා ඔවුන් හොඳින් ඉන්න බවටත් විශේෂයෙන් ඔවුන් වෛද්‍යවරුන් විසින් කරන ලද මූලික පරීක්ෂණවලින් ආසාදනයක් තියෙන බවට වාර්තා වෙලා නැහැ. දැනට ජීවිතලාවයට ඇතුළ කරන ලද සිසුන් ඔවුන්ගේ පළවෙනි දිනය අවසන් කළා. තව දින 13ක් එතන රැඳී සිටින්නට අවශ්‍ය වෙනවා. අදත් මම එතනින් කළ විමසුම් පරිදි දැනගන්න ලැබුණා ඒ කිසිම පුජ්‍යලයකට මේ රෝගය ආසාදුන ලක්ෂණ නැහැ. ඒ වගේම අපි දිනපතා මොනිටර් කරනවා. එයා සුපරීක්ෂාවෙන් බලා ගන්නවා ඒ අයට මේ රෝගය ලක්ෂණ වැරදිද කියන එක. නමුත් ඒ වගේ ලක්ෂණක් තාම වාර්තා වෙලා නැහැ. ඒ අය හොඳින් අඳුරේ සිටිනවා. තව දින 13කින් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඒ අය නිරෝගී තත්ත්වයේ සිටියේ කියලා. එවහම ඥාතීන් වෙත බාර දෙන්න. අද දින වන විට වෙනත් අලුතෙන් වාර්තා වූ රෝගීන් කිසිවක් අපට රෝහල් වලින් වාර්තා වෙන්නේ නැහැ. මේ අතර සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා චීන රජයත් සමග පවතින කිට්ටු සම්බන්ධතාවය හේතුවෙන් චීනයේ වුහාන් ප්‍රාන්තයේ ඉගුණුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිස මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බවත් එම කිසිදු සිසුවෙකු කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බවයි. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පවසන්නේ කොරෝනා වෛරසය ආසාදිත බවට සැකමතුව ජාතික බෝවන රෝග විද්‍යායතනයට සතියක් ඇතුළත රෝගීන් 71 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ තිබෙන අතර ඔවුන් අතරින් චීන ජාතික කාන්තාව හැරෙන්නට අන් කිසිවෙකු කොරෝනා රෝගයෙන් පෙළෙන බවට පරීක්ෂණවලදී සනාථ වී නොමැති බවයි. අද දිනේ අපි තත්වය කිව්වොත් අපේ ඒ කලණේකකේ කියන්නේ අපි මෙම සැක කටයුතු රෝගීන් හුදකලා කළ වෙන් කළ ප්‍රතිකාර කරන ඒ කලණේකකේ රෝගීන් 9 දෙනෙක් ප්‍රතිකාර ලබනවා. එම වෛරසය තහවුරු කරන ලද ඒ චීන ජාතික කාන්තාවත් ඇතුළත්ව එතුමියත් සමග වෙනත් විදේශීය රටවලින් පැමිණි රෝගීන් සහ ශ්‍රී ලාංකිකයන් දක්නට ලැබෙනවා. ශ්‍රී ලාංකිකයන් 5 දෙනයි අනික් අය විදේශික මේ හැරුණහම රෝහලේ අනික් අංශයන් බාහිර රෝගී අංශය සායන සහ නේවාසික වාට්ටු සාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මක වෙනවා. අප රටින් වාර්තා වුණේ එකම එක රෝගියයි ස්ථිර වශයෙන්ම වාර්තා වුණේ. ඒ රෝගියත් චීන ජාතික රෝගියෙක්.
මේ වෙනකොට සම්පූර්ණ සුවය ලැබලා තිබෙනවා. ඒ රෝගියාගේ ජෛව සාම්පල MRI රසායනාගාරය වෙත යවලා තිබෙනවා. එය අවසන් ජෛව සාම්පලයයි. ඒ සාම්පලයේ ප්‍රතිඵල ලැබුණු වහාම එය හොඳ තත්ත්වයේ තිබෙනවා නම් රෝගියා අපි වහමනි රෝහලින් මුදවහැර යවන්නට බලාපොරොත්තු වෙනවා. මේ අතර චීනයෙන් පිට වෙනත් රටක කොරෝනා වෛරසය වැළඳී මියගිය පළමු පුද්ගලයා මේ වන විට පිලිපීනයෙන් වාර්තා වී තිබෙනවා. 44 හැවිරිදි චීන ජාතික පිරිමි පුද්ගලයෙකු මෙලෙස කොරෝනා රෝගය වැළඳී පිලිපීනයේදී මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා. එම පුද්ගලයා හට කොරෝනා රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව පිලිපීනයේ මැනිලා අගනුවර පිහිටි රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මරණයට පත්ව තිබෙනවා. ඒ අනුව චීනයෙන් පිට වෙනත් රටක කොරෝනා රෝගයෙන් මියගිය පළමු පුද්ගලයා ලෙසයි ඔහු වාර්තා වන්නේ. මේ අතර අද දින වන විට කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 300 ඉක්මවා ගොස් ඇති අතර රෝගය ආසාදනය වූ සංඛ්‍යාව 14,300 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දින පමණක් හුබෙයි පළාතෙන් මරණ 45ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 1921ක්ද වාර්තා වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගී වූ ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් විශේෂ පහන් පූජාවක් කැලණිය රජමහා විහාරස්ථානයේදී ඊයේ පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතාගේ මූලිකත්වයෙන් විශේෂ පහන් පූජාවක් කැලණිය රජමහා විහාරස්ථානයේදී සංවිධානය කර තිබුණා. චීනයේ වුහාන් නගරයේ ඇති වූ කොරෝනා වෛරස තත්වයට ගොදුරු වූ ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සහ චීනයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවට සෙත්පතා මෙම විශේෂ පහන් පූජාව පැවැත්වුණා. ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක හිමිපාණන්ගේ අනුශාසනා පරිදි දෙරටේ ජනතාවටත් ලෝකවාසී ජනතාවටත් සෙත්පතා ඓතිහාසික කැලණි මහා විහාරස්ථානයේ අද දින මේ කොරෝනා වසංගතයේ ඉතා ඉක්මනින් දුරු වේවායි අපි බෞද්ධයන් ලෙස ප්‍රාර්ථනා කර සිටිනවා. මෙම අවස්ථාවට මහානායක අනුනායක සහ විහාරාධිපති හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයද වැඩම කර සිටියා. එසේම ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සමාජිකයින් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක් වී සිටියා. මෙ අතර ශ්‍රී ලංකා චීන සමාජ සංස්කෘතික සහයෝගිතා සංගමයේ දායකත්වයෙන් ආලෝක අධිෂ්ඨාන පූජාවක් ඊයේ කොළඹදී සංවිධානය කර තිබුණා. කොරෝනා වෛරස තත්වයට කනගාටුව පළ කරමින් සහ එම වෛරස තත්වයට ගොදුරු ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් මෙම ආලෝක අධිෂ්ඨාන පූජාව පැවැත්වුණා. ශ්‍රී ලංකා චීන සමාජ සංස්කෘතික සහයෝගිතා සංගමය මෙන්ම තවත් මිත්‍ර සංගම් කිහිපයක සහභාගීත්වයෙන් මෙම ආලෝක අධිෂ්ඨාන පූජාව සංවිධානය කර තිබුණා. එම උවදුර ලෝකයෙන් තාමත් ඉක්මනින් තුරන් වේවායි ප්‍රාර්ථනා කිරීමට තමයි මේ අධිෂ්ඨාන ආලෝක පූජාව අද අපි සංවිධානය කළේ. වෛරසයෙන් මියගිය පුද්ගලයන්ට අපි අපේ සංගමය සහ සෙසු මිත්‍ර සංගම් වෙනුවෙන් අපගේ සාදිශ්‍ය කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය ආක්‍රමිකතා පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ගුවන් යානා මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාබස් සමාගම අතර වූ ගනුදෙනුවේදී සිදුවූ බව කියන මූල්‍ය ආක්‍රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජාතික ගුවන් සේවයේ ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාබස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සමග කළ ගනුදෙනුවේදී ඇතමුන් විසින් සිදු කළ බව කියන මූල්‍ය වංචාව පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තා සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක සහ අන්තර්ජාතික වෙබ් අඩවි කිහිපයක පළ වී තිබුණා. මෙම චෝදනාව සම්බන්ධයෙන් සෑම පැතිකඩකින්ම ආවරණය වන පරිදි වහාම පූර්ණ පරීක්ෂණයක් සිදුකර ප්‍රතිඵල තමා වෙත දෙනුම් දෙන ලෙසයි ජනාධිපතිවරයා අදාළ වාර්තා පරීක්ෂා කර නියෝග කර සිටියේ.
මහමැංකු බැඳුම් කර ගණතෙනුවට ඍජුව සම්බන්ධ වුවන් පමණක් පිළිබඳව තොරතුරු වෝහාරික විගණන වාර්තාව තුළ අන්තර්ගත වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂිත සිල්වා මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. 2015 පෙබරවාරි 27 වෙනිදා ඉඳලා 2016 මාර්තු 29 වෙනිදා වෙනකම් රජයට වෙලා තියෙන උපරිම පාඩුව තමයි රුපියල් මිලියන 9681. මේවට සම්බන්ධ වෙච්ච සියලුම දෙනා අධිකරණයේ ඉස්සරහට ගෙනල්ලා පණවන්න පුළුවන් දැඩිම දඬුවම් පැනවිය යුතුයි කියලා නැවතත් මතක් කරනවා. කවුද මේකට ඍජුවම සම්බන්ධ වුනේ? කවදද මේක කරේ? කොහෙදද මේව හම්බුනේ? මේ කට්ටිය මොනවද කතා කරේ? කොහොමද අභ්‍යන්තර තොරතුරු එළියට ගියේ? කොහොමද වංචාව සිද්ධ කරේ? රජයට කොච්චර පාඩු වුණාද ප්‍රාථමික වෙළඳ පොලේ කියන මේ සියලු කාරණා මේකේ තියෙනවා. මේකේ නැති දේ තමයි හම්බ කරපු සල්ලි වලට මොකද වුනේ? කාටද කවුද සල්ලි දුන්නේ? කාටද කවුද කෝල් කරේ? කාටද කොහෙන්ද චෙක් ආවේ? ඒක මේ වෝහාරික විගන්නේ කතාවක් නෙමෙයි, මේක වෙනම කතාවක්. මේකේ තියෙන්නේ ඍජු සම්බන්ධතාවය පමණයි. මම මේ කියන්නේ සියලු දේ මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඒ කතානායකවරයා විසින් මට දීලා තියෙන මේ වார்த்தාවට අනුව මිස මගේ අදහස් කිසිම දෙයක් මෙතන නැහැ. වෝහාරික විගණන වார்த்தාවට අනුව මහබැංකුවට සිදු වූ අලාභය නැවත අයකර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. සිරිකුත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. මේ වෝහාරික වார்த்தාව සම්බන්ධයෙන් අද ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු නොයෙකුත් ආකාරයේ ප්‍රකාශ නිකුත් කරනවා. විශේෂයෙන්ම දැන් ඒ වார்த்தාව අනුව අපි බලනකොට අපිට පේනවා කෝටි 1047ක් 2005 ඉඳන් 2015 වෙනකන් මහ බැංකුවට පාඩුවක් සිද්ධ වෙලා තිබෙනවා. අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අලාභය සිද්ධ වෙන්න දිගින් දිගටම මේ ගනුදෙනුවා මහ බැංකුව කරලා තියෙනවා. එහෙමනම් මේක මහ බැංකුවේ එදා හිටපු ඉහළ නිලධාරීන් ඔවුන් දැනුවත්ව මේ කරපු ව්‍යාපාරයක්. අපිට පැහැදිලිව පේනවා මේක 2005 ඉඳන් 15 වෙනකම් ඉතාම සංවිධානාත්මකව මේ වැඩේ කරලා තිබෙනවා. අද වෙනකොට මහ බැංකුව මේ වார்த்தාව නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. එහෙනම් නීතිපති දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම ඉදිරියෙන් මේ පිළිබඳ ඔවුන්ට නීතිමය කටයුතු කරන්න පුළුවන්. අපි විශ්වාස කරනවා නීතිපති දෙපාර්තමේන්තුව මේ වார்த்தාව අරහත් මේ 2005 ඉඳන් 2015 දක්වා වෙච්ච කෝටි 1040ක මේ ජනතාවගේ මුදල් වලට නඩු දාලා ඒව නැවත මේ රටේ ජනතාවට අය කරගන්න නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි නම් කියන්නේ අපේ කාලේ වුණත් හොරකම නම් හොරකම තමයි. ඒ කාලේ වුණත් හොරකම නම් හොරකම තමයි. එම අලාභ කියලා වචන වෙනස් කරලා මේවට වෙන වෙන අර්ථකථන දීලා තේරුමක් නැහැ. මෙම වසර තුරදී සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 2014 මහින්ද මහත්තය යනකොට ජාතික නිෂ්පාදනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 79යි. ආණ්ඩුව ගත්තා. යහපාලනේ දිගටම රට වැටෙන්න පටන් ගත්තා. කෘෂි කර්මයේ වැටුණා, සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත වැටුණා, කර්මාන්ත ශාලා එකින් එක වසා දැම්ම. එතකොට සමහර ව්‍යවසායකයෝ රටේ උරුමකරුවෝ තමන්ගේ ණය වාරික පොලිය ගෙවන්න බැරුව සියදිවි නසාගත්තා. අතිමහත් ව්‍යාපාර ප්‍රමාණයක් බංකොලොත් වුණා. මේ රට සම්පූර්ණයෙන්ම වැටුණා. හිඟන්නන්ට පවුඩර් දානවා වගේ වැඩවලින් දුප්පත්කමේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ නිසා ජනාධිපතිතුමා තීරණය කළා කියලා දුප්පත්ම පවුලක නිසිරස අධ්‍යාපනයක් නොලබපු 8 වෙනි ශ්‍රේණිය සමත් අය බහුකාර්ය ශ්‍රම බලකායකට බඳව ගන්නවා. එතකොට රුපියල් 3,400 සමෘද්ධිය ලැබුණ පවුලට අර පුද්ගලයා සේවා නියුක්ත කළාම 30,000ක් ලැබුණාම ඒ පවුල අමාරුවෙන් දුප්පත්කමෙන් මිදෙනවා. 20යි 20 තුලදී දේශපාලන පක්ෂ පාට ભેදයෙන් තොරව සෑම උපාධිධාරියෙකුටම රක්ෂා ලබා දීම 20යි 20 තුල අවශ්‍යම ඉෂ්ට කරනවා. පාර්ලිමේන්තුවේදී ජනතාව වෙනුවෙන් හඬක් නැගිය හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති සම්මුලවකදී. දැන් මේ මහා බැංකුවට මිලියන 10,000 කාර්ය 70ක් වැඩේ දුන්නේ 2012 තුනෙන් දෙක තියාගෙන 18 සංශෝධන ගෙනල්ලා නේද? කොමිෂන් සභාව හොස් කරලා ජනාධිපතිවරට හැමදාමත් බලයෙන් ඉන්න පුළුවන් ව්‍යවස්ථා සංශෝධන කරගත්තේ තුනෙන් දෙකෙන්.
අපි නැවතත් මේ ආණ්ඩුවෙන් අහන්නේ තුනෙන් දෙක නැතුව කරගන්න බැරි වෙලා තියෙන වැඩේ මොකක්ද? ඒතර කියන 19 වෙනි සංශෝධනය අවශ්‍ය කරනවා. ඡන්දෙදි ගන්න බැරුණාට සැදී පැහැදී ඉන්නවා පාර්ලිමේන්තුවට එන UNP අය අරගෙන ආණ්ඩුව හදන්න. UNP අය ගන්නවා. මම මේ ළඟදී ආව ආණ්ඩුවේ කියන්නේ ඇයි දැන් ගන්න නැත්තේ කියලා. දැන් අපේ ලයිස්ට් වල ඉඳන් දිනේ. ඒ නිසා මොකද කියන්නේ? උඹ UNP ඉඳලා ඒකෙන් ඉල්ලලා മന്ത്രിකම ආරම්භ වරේ. මේක තමයි සූත්‍රය. එක්සත් ජාතික පක්ෂේ පක්ෂයක් නෙවෙයි තවදුරටත් අවුරුදු 15ක් ගහගන්න 15 පොඩි කාලයක් හවස 3ට රැස් වෙන කුත්‍ය අධිකාරි මණ්ඩලයේ නායකයා තෝරන උදේ මොකද කරන්නේ කුත්‍ය අධිකාරි මණ්ඩල 4 දෙනෙක් අයින් කරනවා පක්ෂද ඒ නිසා මේ ගොඩනගෙන පාලනයට එරෙහිව ඒ පාලන විනාශකාරීත්වයට එරෙහිව ප්‍රබල සටනක් ඕනම මේ සැරේ පාර්ලිමේන්තුවේ ශක්තිමත්ම බලය නිර්මාණය කරන්න ඕන ජාතික ජන බලවේගයට වෙන කාටවත් නෙවෙයි අද මේ රටේ දේශපාලනය කරන්නේ ජාතික ජන බලවේගය විතරයි මතක තබා ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව ගොඩනගන සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා හට හිමි විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායම තීන්දුව කළ තියෙනවා පුටුව ලකුණෙන් තරඟ කිරීම සඳහා වුන් කතාවේ පළ කළ තිබ්බා. අපිට වඩා මේ රටේ ජනතාව දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ අපි පොහොට්ටුවෙන් තරඟ කරන්න ඕනේ කියන කාරණාව. ඒ හින්දා මම විශ්වාස කරනවා ඊළඟ මැතිවරණයේදී අපි ජයග්‍රහණය කරන පිළ පොහොට්ටුවෙන් තරඟ කළ යුතුයි. ජනතාව විශ්වාස කරන්නේ පොහොට්ටුව. ඒ හින්දා පොහොට්ටුවෙන් බැහැරව ගිහිල්ලා අපි කැමති නැහැ වෙනත් කණ්ඩායමකට මන්ත්‍රී ධූරයක දෙකක හෝ වාසියක් ලැබෙනවා දකින්න අපි කැමති නැහැ. මේ නායකත්වයේ සම්බන්ධයෙන් ගත්තොත් අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුව කළා තියෙනවා මේ සමනායකත්වයක්. අපි මේ සමනායකත්වයට එකඟතාවය පළ කරන්නේ නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් සමග ආණ්ඩුව කරන අවධියේදී අඩුමතරමේ බහුතරයේ හිටපු විපක්ෂයට විපක්ෂ නායක ධූරය ලබා දෙන්න කටයුතු නොකරද්දී මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටපු ජනාධිපතිවරයා හැටියට මේ රටේ ජනතාව එතුමා වෙනුවෙන් කැපකිරීම් රාශියක් කරා විතරක් නෙවෙයි ඒ කැපකිරීම් වල ප්‍රතිඵලය ජයග්‍රහණයෙන් කෙළවර වුණා. එහින්ද මේ අපි හදන ඕනෑම සම්දානයක මෙහි නායකත්වය අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා දැරිය යුතුයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වෝහාරික විගණන වාර්තාව සැලකිල්ලටගෙන ඉදිරියේදී අවශ්‍ය පුද්ගලින්ට නීතිය ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. අපේ ඉල්ලීම දිගින් දිගටම කිරීමේ ප්‍රතිඵලයක් හැටියට දැන් මේ වෙනකොට මහ බැංකුව විසින් විශාල වියදමක් කොට සකස් කරපු ඒ වෝහාරික විගණන වාර්තාව දැන් පාර්ලිමේන්තු ගත කළා. මම ඊයේ මගේ අතට ගත්තා. ඒ වගේම මේකේ CD පටයත් අපි ළඟ තියෙනවා. දැන් අපි ලෑස්ති මේ කරුණු පිළිබඳව නිකම් පාර්ලිමේන්තුවේ සභාගත කළා. ඕක මේ ඡන්දය ඉවර වෙනකන් ආයේ ආපස්සට දාන්න අපි ලෑස්ති නැහැ. ලබන පස්වෙනිදාම අපි ලෑස්ති මේ පිළිබඳව අවධානය යොමු කළා. මේ වාර්තාවෙන් පැන නැගිච්ච කාරණා සම්බන්ධයෙන් වහාම පරීක්ෂා කළ බලලා ආයි කොමිෂන් සභා අර සභා මේ සභා ඕනේ නැහැ. මේ විගණන වාර්තාවෙන් පුළුවන් අවශ්‍යයට නඩු දාන්න. මේකේ තියෙන්නේ නිකම් මේ 2015-16 මේ ඇති වෙච්ච දේවල් නෙමෙයි. මේකේ 2002 ඉඳලා මේකේ 2008 ඉඳලා මේ රටේ අපි නොදකපු හැම කිල්ලෝටවලම හුණු තියෙන වගේ මේ කිල්ලෝටවලත් හුණු තියෙ කියන එක අපිට පැහැදිලිව පේනවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. වැල්ලවාය පොලිස් වසමට අයත් මැදගොඩ ප්‍රදේශයේදී වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම සිදු කළ හදිසි වැටලීමකදී නීති විරෝධීව ලොරි රථයකින් තේක දෙවකඳන් තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු විසින් සූක්ෂම ලෙස ලොරි රථය සංකවා මෙම දෙව ප්‍රවාහනය කර ඇති අතර එලෙස ලොරි රථය සංකවා තිබූ තේක දෙවකඳන් 40ක්ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු මැදගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක පුද්ගලයෙකු වන අතර සැකකරු අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දෙවතුගේ වටිනාකම රුපියල් ₹100,000කට අධික බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. අනුරාධපුර මිහින්තලේ ප්‍රධාන මාර්ගයේ යාපනය හන්දියට නුදුරින් ත්‍රිරුද රථයක් පෙරළී යාමෙන් අද උදැසන අනතුරක් සිදු වුණා. අනතුරින් ත්‍රිරුද රථයේ ගමන්ගත් පුද්ගලින් සිවතුරෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත දරත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
දෙනුවර මැණිකේ දුම්රිය අද දින සිට දිනපතා දහවණියට එක්කර තිබෙනවා. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දහවණිය වන දෙනුවර මැණිකේ දුම්රිය මීට ප්‍රථම දිනක් හැර දිනක් දහවණියට එක්කර තිබුණා. දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සීබී රත්නායක මහතාගේ අදහසක් අනුව අද දින සිට දිනපතා කොළඹ කොටුවෙන් උදැසන 6:45ට ගමන් ආරම්භ කරන දෙනුවර මැණිකේ දුම්රිය පසරු 4ට බදුල්ල දුම්රිය ස්ථානයේ දක්වා ළඟා වීමට නියමිතයි. බදුල්ලෙන්ද දිනපතා උදැසන 6:45ට ගමන් ආරම්භ වන දෙනුවර මැණිකේ දුම්රිය පසරු 3:30ට කොළඹ කොටුවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපද වන්දනාවේ පැමිණි තරුණයන් 13 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිස් අධිකාරී චුලනි වීරරත්න මහතා සඳහන් කළා. හැටන් මාර්ගයේ ඔස්සේ ශ්‍රීපද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන එන අය අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිස් කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ගිනිගත් හේන දියකල ප්‍රදේශයේ දියත් කර ඇති රථ වාහන සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් 13 දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බවයි පොලිස් අධිකාරීවරයා පැවසුවේ. අත්අඩංගුවටගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. රාත්‍රී පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබරාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.